දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ කථානායක මහින්දයාපා අභිවර්ධනට දෙනුම් දී තිබෙනවා. එහෙත් කාර්ක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරන හේයින් දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දෙනුම් දුන්නා. I wish to announce to Parliament that I have received the determination of the Supreme Court in respect of the bill entitled Innumerable Amendment, which was challenged in the Supreme Court in terms of Article 121(1) of the Constitution. On an overall consideration of the provisions of the bill, the Supreme Court held that subject to the amendments as proposed by the Attorney General being moved at the committee stage, the bill in Parliament will be as a whole. The bill as a whole is not inconsistent with the provisions of the Constitution. කොළඹ කාසල් රෝහලේ රුධිර ප්‍රතිකීයක අවසන් ඉතිහාසයේ පළමු වතාවක් ලේ පරීක්ෂණක් නතර වෙලා ගැබිනි මවුරුන්ගේ ජීවිත අවදානම මම හිතන්නේ මේක පිළිබඳව රජයේ අවධානය යොමු කරලා ඉක්මන් පියවර ගන්න සිද්ධ වෙයි. මේ වන විට රට තුල අත්‍යවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතින අතර දැනට ඇති සීමිත ඖෂධ ප්‍රමාණයද මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා රෝගීන්ට එම ඖෂධ මිලට ගැනීමට නොහැකි වාතාවරණයක් උදා වෙලා තිබෙනවා. මෙරටට ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කවරේද යන්න ලයිස්තු ගත කර තිබේද? රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සහ වෙනත් ආනයනකරුවන් විසින් මෙම අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය නිසි කලට සිදු කරන බවට රජයට සහතික විය හැකිද? ඒ සඳහා මාසිකව කොපමණ විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වේද? රජය සැලසුම් කර කර ඉන්නවා මේ තවදුරටත් ඇමති මණ්ඩලය වැඩි කරන්න. ඇමති මණ්ඩලය වැඩි කරන්න සඳහා කැප කරන ප්‍රතිපාදන මේ රටේ අම්මලා දරුවන් මේ රටේ ජනතාවගේ ජන ජීවිත බේර ගැනීම සඳහා සහන මිලකට මිනිස්සුන්ට ඖෂධ ටික ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයකට ඒ ප්‍රතිපාදන යොමු කරොත් හොඳයි නේද? ඇමති පැටව ගහනවට වැඩි පිළිතුර 29/11/22 වෙනි දින ලබා දෙනවාට සඳහන් කරනවා. 29 වෙනකන් ඉන්න ඕනද මේ වගේ වැඩගත් බැරෑරුම් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන්නකම් පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. ඔබතුමා ඊයේ මේ ප්‍රශ්නේ යොමු කළා තින්නේ අපි වහම දැනුම් දුන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට යනුව ලේකම්තුමාගේ ලිපියයි මම සඳහන් කළේ ඒ සඳහන් දිනය. නමුත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන්නම් ඊට පෙර ආතුව මේකට පිළිතුරක් දෙන්න. ආධාරණෝ කියන්නේ මේ මගෙන් අහන ප්‍රශ්න නම් මම එවලම දෙනවා. 29 වෙනකන් කල් ඉල්ලන්නේ මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳව රජයේ දැනුවත් වෙලා නැද්ද? නායකතුමා ඒ පිළිතුර නම් මට පිළිගන්න බෑ. 29 වෙනිදා වෙනකන් රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ බරපතල ගැටලු පිළිබඳව රජය කල්මරනවා. ඒ අතරතුර කියනවා කැබිනට් ඇමති මණ්ඩලයට එන්නලු. ඒකට තියෙන ආරාධනාවද හෙටම. මොකද්ද මේ විහිළුව? දැන් හෙට දවස වෙනකොට පූජ්‍ය ගල්වැව සිරිදම්ම ස්වාමින්වන් වහන්සේ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරන ලද රැඳුම් නියෝග මත දින 90 කාලය සම්පූර්ණ කරනවා. අපිට ආරංචියක් තිබෙනවා. මේක තවදුරටත් දීර්ඝ කරන්නට යනවායි කිය. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මේ ක්‍රියාත්මක කරන හිංසනය ම්ලේච්ඡත්වයේ මම නම් හඳුන්වන්නේ රාජ්‍ය ත්‍රස්තවාදයක් හැටියට කරුණාකර මේක නතර කරන්න. ඔවුන්ව මුදවා හරින්නට කටයුතු කරන්නයි කියලා මම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉවත් කළා. ඒ වෙනුවට කවුන්ටර් ටෙරරිසම් එක කියන එක දැන් කෙටුම්පත් කරගෙන යනවා. ලබන අවුරුද්දේ මුල් සැසිවාරවලදී පාර්ලිමේන්තුවේ සභාගත කරන්න පුළුවන් මේක ජාත්‍යන්තර වශයෙන් මතුවෙච්ච ප්‍රශ්නයක්. ඔබතුමා මතක කරපු ප්‍රශ්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පසුගිය සතියේ නියෝගයක් දුන්නා මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරන්නයි කියලා පිළිබඳව නීතිමය කටයුතු කෙරීගෙන යනවා. අභ්‍යන්තර ආරක්ෂා කටයුතු පිළිබඳව භාරවින් ඇමතිවරයාට ඔබතුමා කරලාද මේ ඉල්ලීම යොමු කරන්න. මොකද ඒක සම්පූර්ණ එතුමාගේ විෂයපතේ තුල තියෙන කාරණයක් නිසා. කරුණාකර මේ සභාවට හෙළිදරව් කරනවද සිරිදම්ම හාමුදුරුවේ වසන්ත මුදලගේ කරපු ත්‍රස්තවාදී ක්‍රියාව? යම්කිසි කෙනෙක් රඳවා සිටිනවා නම් හෝ රිමාන්ඩ් බන්ධනාගාරයට පත් කර තිබෙනවා නම් මහේස්ත්‍රාත් අධිකරණයකට වෙනත් අධිකරණයකට ඉදිරිපත් කළා. ඒ නියෝගය යටතේ ඒ පිළිබඳව තොරතුරු දෙන්න පුළුවන් වෙන්නේ ඒ අදාළ පොලිසිය විසින් ඉදිරිපත් කරන බී වාර්තාව සහ ඊට ආනුෂාංගික අතුරු වාර්තාත් එක්ක. ඉතින් ඒ සඳහා මට කාලයක් අවශ්‍යයි. මොකද අද දිනේ මේක දෙන්න බෑ. විෂයභාර ඇමතුමාට දැනුම් දීලා තොරතුරු ලබාගෙන තමයි ඒකට පිළිතුරක් දෙන්නේ. ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසම මේ පිළිබඳව පරීක්ෂණයක් කළා. ඔවුන් පරීක්ෂණයක් කරලා දැන් පහුගිය සති දෙකකට කලින් වාර්තාවක් ඉදිරිපත් කළා. කිව්වා කිසිදු ආකාරයේ පදනමක් නැහැ මේගොල්ලන්ව තස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගැනීමට. මේගොල්ලන්ව අත්අඩංගුවට ගන්නවා නම් මේ තියෙන සාමාන්‍ය නීතිය හොඳටම ප්‍රමාණවත් කියලා මානව හිමිකම් කොමිසම පැහැදිලිව කියලා තියෙනවා. මේක ඉතාම අසාධාරණ ක්‍රියාවක් තමයි මේ ආණ්ඩුව කරලා තියෙන්නේ කියලා. වහාම මේකට මැදිහත් වෙන්න. මොකද රටේ ගෞරවය අද වෙනකොට කෙලෙසලා ඉවරයි.
පසුගිය අයවැය කතාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මෙම ගරු සභාවට ප්‍රකාශ කළ පරිදි රජයට අයත් සියලුම ආයතනවල ලේඛනයක් සකස් කළෙමි. වර්ගය හා සංඛ්‍යාව විශේෂ වියදම් ඒකක 19යි, අමාත්‍යාංශ 29යි, දෙපාර්තමේන්තු 99යි, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25යි, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341යි, පළාත් සභා 9යි, රාජ්‍ය ව්‍යාපාර ඇතුළුව රාජ්‍ය හිමිකාරිත්වය සහිත ආයතන 420යි, පළාත් පාලන ආයතන 341යි, රාජ්‍ය ආයතනවල මුළු එකතුව 1283යි. එසේ වර්ගීකරණය කරන ලද ඒ ආයතන පිළිබඳ මෙම ලේඛනය මගින් ඉතා පැහැදිලිව සඳහන් කර ඇති අතර රජය සතු සියලුම ආයතනවල විස්තරාත්මක ලේඛනයක් ප්‍රථම වතාවට ඉදිරිපත් කිරීම ඉතා වැදගත්යයි සලකමින් සභාගත කරමු.